තෙරුවන් සරණයි. අද උඳුවප් පුර පසළොස්වක පොහොය. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ජයශ්‍රී මහා බෝසතාණන්ගේ දක්ෂිණ ශාඛාවක් රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කරවීම, ඒ වගේම ශ්‍රීපා වන්දනා සමය ආරම්භ කිරීම කියන තුන් ඈදතු කාරණා මේ උතුම් වූ පුර පසළොස්වක පොහොය දිනේදී විශේෂී කාරණා බවට පත් වෙනවා. ඒ වගේම ශාසනික වශයෙන් වැදගත් වන්නා වූ කරුණු කාරණා රාශියක් මේ පසළොස්වක පොහොය දිනේදීත් සිදු වූවකට ශාසන ඉතිහාසය තොරතුරු අනාවරණය කරනවා. ඉතින් සුපුරුදු පරිදි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනේදීත් සංගායනා සදහම් කතිකාවතත් සමග අවසරයි ඔබේ නිවහනට ගොඩ වදින්නට. පුරා හෝරාවක් මුළුල්ලේ සංගායනා සදහම් කතිකාවතෙන් නිර්මල බුදුදහම මෙනෙහි කරමින් සසර මඟ කෙටි කර ගන්නට අවශ්‍ය කරන්නා වූ වටපිටාව සකසා ගන්නට මෙතන පටන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැමදෙනාටම බැති සිතින් යුතුව ආරාධනා කරනවා මේ හෝරාවක කාලය අපත් සමග සංගායනා සදහම් කතිකාවතත් සමග රැඳෙන්නට කියලා. අද දවසේදීත් සුපුරුදු පරිදි අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙහි වැඩම කොට වදාලා බෙල්ලන්තර සිරිසදහම් ආශ්‍රම වාසී පූජ්‍ය විද්‍යාවේදී පිටිදුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම අවසරයි අපේ හාමුදුරුවනේ අද දවසේදීත් සංගායනා සදහම් කතිකාවතෙන් පසුගිය පසළොස්වක පොහොය දිනේදී අපි කතාබහ හමාාර කළ තැනින් මේ සදහම් කතිකාවත ආරම්භ කරන්න. පසුගිය වැඩසටහනේදී අපිට හැකියාවක් ලැබුණා පසුවත් සමාදාන වීමෙන් පසුව 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා පිටත් කර හැරීම හා ඒ සම්බන්ධ වුණු දේශනා සම්බන්ධයෙන් කතිකා කරන්න. අපි හාමුදුරනේ අවසරයි අද එතැන් පටන් සංගායනා ආරම්භ කරන්නට. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙකුටම. අද අපි සාකච්ඡා කරන්නේ පස්වග මහණුන්ට ධර්ම දේශනා කිරීමෙන් අනතුරුව රහත් 69 ඇතිවීම දක්වා වෙච්ච සිද්ධිදාමය සවිස්තරව එකින් එක ඒ දේශනා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ අතරතුර විවිධ පුද්ගලයන් අතර වෙච්ච කතා බහ ඒ කතා බහ අතරතුර බුදුගුණ ප්‍රකාශනය වෙන ආකාරය මේව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දිගටම පැහැදිලි කරා ධම්මසප්පවත්තුම් සූත්‍රයේ ගැන පැහැදිලි කිරීමේදී ධර්මචක්‍ර ප්‍රවර්තනය කියලා කියන්නේ ලෝකේ මහා අසිරිමත් සිද්ධියක්. ඒ සිද්ධිය කොච්චර අසිරිමත්ද කියලා කියනවා නම් දැන් බුදු කෙනෙක් මෞකස පිළිසිඳ ගන්න විට, උපදින විට, අභිනිෂ්ක්‍රමණය කරන විට, බුද්ධත්වයට පත්වෙන විට, ධම්සක් පැවැත්වෙන විට, පරිනිර්වාණයට පත්වෙන විට. මෙන්න මේවා ලෝකයේ ආශ්චර්යජනක කාරණා, අද්භූත ජනක කාරණා. දැන් ඔය අංගුත්තර නිකාය අටක නිපාතයේ භූමිචාල සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා මහ පොළොව කම්පා වෙන කාරණා. ඉන් එකක් තමයි ධර්මචක්‍ර ප්‍රවර්තනය. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඊට පස්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා භූමිචාල කාරණා. මහ පොළොව කම්පාවට පත් වෙන කාරණා. ඒකක් තමයි ධර්මචක්‍ර ප්‍රවර්තනය. මේ මෙතනින් පැහැදිලි කරන්න හදන්නේ සෝබාදහම කම්පා වෙනවා. සෝබාදහම චලනය වෙනවා. එතකොට පරිසරයේ අකලට මල් පිපෙනවා. අකලට ගෙඩි හැදෙනවා. මේ මුළු පරිසරයේම විශාල වෙනසක් ක්ෂණිකව ඇති වෙනවා. ඒ ක්ෂණිකව ඇති වෙච්ච පරිසරික වෙනස් වීම යම් දීර්ඝ කාලයක් අපි හිතමු පැය ගාණක් දින ගාණක් එක දිගට පවතින. ඒක තමයි මේ ධම්මචක්‍ර ප්‍රවර්තනයේ තියෙන වෙනස. දැන් සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ උපදින වෙලාවේ සිදුවෙච්ච ප්‍රාතිහාර්ය තියෙන යම් සුළු වෙලාවක්. හැබැයි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ධම්මසප්පවත්තුම් සූත්‍රය දේශනායින් කරමින් පස්සේ ධර්ම ශක්තිය මුළු විශ්වය පුරා විසිරී ගියාම ඉන් ඇති වෙන ප්‍රාතිහාර්ය දින ගණනක් පවා පවතිනවා. දැන් ධම්මසප්පවත්තුම් සූත්‍රය දේශනා කළ අවසන් වුණා. ඊළඟට පළමු වස් කාලයට සූදානම් වෙනවා. මේ අතර සාතාගිර කියලා යකෙක් මේ ධම්සක් පැවතුම් දේශනාවට සවන් දෙනවා. මේ දේශනාවේ යම් යම් කාරණා ඔහු කල්පනා කරනවා. ඔහු අහගෙන ඉන්නවා, විමසනවා. මේ සාතාගිරගේ යාළුවා තමයි හේමවත. කොහොම හරි සාතාගිරත් හේමවතත් දෙන්න අහසේදී හමු වෙනවා. එතකොට සාතාගිරගෙන් හේමවත අහනවා, ඇයි පරක්කුවද? ඇයි අපේ සමාගමට අපේ රැස්වීමට මෙච්චර පරක්කු වෙලා ආවේ මොකද කියලා අහනවා. එතකොට හැබැයි අර සාතාගිර හේමවත දැකලා තිබුණා ඒ වෙලාවට අර අකලට පිපිච්ච මල්. එතකොට හේමවත කියනවා සාතාගිරට, ඔය එහෙම අහලා මොකද මේ හැමතැන් වලම මල් පිපිලා?
පරිසරය වෙනස් වෙලා. සොබාදහමේ නොසිතූ දේවල් එකවර සිදුවෙන්න පටන් අරගෙන. මොකක් හරි දෙයක් වෙලාද කියලා සාතාගිරගෙන් අහනවා. එතකොට සාතාගිර තම පමාවෙන්න හේතුව හේමවතර කියනවා. ඇයි දන්නේ නැද්ද? බුදු කෙනෙක් බුදු වුණා. බුදු වෙලා දම්සක් පැවැත්තුවා. ඒ ධර්මචක්‍ර ප්‍රවර්තනය මමත් සවන් දීගෙන හිටියා. මම ඒකයි පමා වුණේ. මේ අකලට මල් පිපිලා තියෙන්නේ, මේ පරිසරය සුන්දර වෙලා තියෙන්නේ, ඒ ධර්මචක්‍ර ප්‍රවර්තනය පිළිගන්න මේ සෝබාදහම ලෑස්ති වෙලා බලාගෙන ඉන්නවා. දැන් එතකොට මේ අර හේමවත කියන යක්ෂයා, ඇත්තටම මෙතන යක්ක කියලා කියන්නේ හුඟක් හිත දියුණු කරගත්ත, ඒ වගේම අධ්‍යාපන මට්ටමෙන් ඉතාමත්ම ඉහළ, ඉතාම ගැඹුරු ධර්මකාරණා තේරුම් ගැනීමේ තීක්ෂණ වූ සියුම් වූ ප්‍රඥාවක් ඇති පුද්ගලයා. එහෙම නැතුව මේ යක්ක කියලා කිව්ව ගමන් දැන් අපි හුඟක් අය හිතාගෙන ඉන්නේ මේ යක්කුනේ. යක්කු කිව්වහම දැන් අපි සමහරලාට මිනිසුන බයිනකොටත් දොස් කියනකොටත් කියන්නේ යකා කියලා. ඒ කියන්නේ කිසිම අනක්ගුණක් නැහැ, කිසිම මොලයක් නැහැ, කිසිම මනුෂ්‍ය ධර්මයක් නැහැ නේ අපි යක්කුකේ. නමුත් මතක තියාගත යුතුයි යක්ක කියලා කියන්නේ හැමතිස්සෙම හුඟක් අවබෝධය තිබිච්ච අය. බහුතර පිරිසක්, බොහෝ පිරිසක් අවබෝධයෙන් පරිපූර්ණ අය තමයි යක්ක කියන නාමයෙන් හඳුන්වලා තියෙන්නේ. ඒක තමයි යක්ක කියන්නේ. ඉතින් මේ සාතාගිර හේමවත අතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව සංවාදයක්. එතකොට සාතාගිර කියනවා ඒ බුදුහාමුදුරුවෝ මෙන්න මේ වගේ. මොන වගේද? ඒ බුදුහාමුදුරුවෝ සියලු කාමාදී ආශාවන් විනාශ කළ කෙනෙක්. සියලු කාමාශාවන් නැති කළ කෙනෙක්. සියලු කාමාශාවන් වමාරා දමපු ඒ මුනීන්ද්‍රයන් වහන්සේට කිසිම සංකල්පනාවක් නැහැ. දැන් බුදුදහමේ මේ කාමය, රාගය, තරහ, වෛරය මේ සියල්ල උගන්වන්නේ සංකල්පනා, සිතුවිලි. ඔබේ සිතේ පහළ වෙන සංකල්පනා තමයි ඔබව වැරදි පාරට යොමු කරවන්නේ. ඔබේ සිතේ පහළ වෙන සිතුවිලි තමයි ඔබට පව් පුරවන්නේ. දැන් අපි කම්ම කර්ම කියලා විග්‍රහ කරන මොකද අපි කම්ම කියන්නේ? චේතනාහම් භික්ඛවේ කම්මා. කර්ම කියලා කියන්නේ සිතුවිලි. එතකොට අපේ හිතට සිතුවිලි පහළ වුණොත් සිතුවිලි පහළ වෙන මොහොත දක්වාම කර්ම රැස් වෙන්නේ නැද්ද? කර්ම රැස් වෙනවා. සිතුවිලි පහළ වෙන මොහොත දක්වා කර්ම රැස් වෙනවා. එතකොට රහතන් වහන්සේට කර්ම රැස් නොවන්නේ රහතන් වහන්සේ සුත්තුල සිතුවිලි පහළ නොවන නිසා. සිතුවිලි පහළ වීම රහතන් වහන්සේට පාලනය කරන්න පුළුවන්. බුදුවරුන්ට පාලනය කරන්න පුළුවන්. ඒ නිසා රහත්වරුන්ට බුදුවරුන්ට කර්ම රැස් වන්නේ නැහැ. ඒ පහළ වෙන සිතුවිලි වල වේගය කර්ම වේගයක් බවට පත් නොකර අවශ්‍ය කාරණය පමණක් සිදුකොට අවසන් කිරීමේ හැකියාව බුදුවරු රහත්වරු තුල පවතිනවා. ඒ නිසා බුදුවරුන්ට රහත්වරුන්ට කර්ම බවට පත් වෙන සිතුවිලි නැහැ. මනුෂ්‍යයෙකුට කර්ම බවට පත් වෙන සිතුවිලි තියෙන්නේ ඒ මනුෂ්‍යයා තවමත් ලෝභය, ద్వේෂය, මෝහය මේ අකුසල මූල තුන විනාශ නොකර ඉන්නවනම්. එතකොට මිනිහෙකුට පහළ වෙන සිතුවිලි කර්ම බවට පත්වන්නේ ලෝභය, ద్వේෂය, මෝහය කියන අකුසල් මූල තුන විනාශ නොවි පවතින තාක්කල්. දැන් ඔබට පුළුවන් නම් ඔබේ සිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය සහමුලින්ම විනාශ කරන්න ඔබේ සිතේ පහළ වෙන සිතුවිලි කර්ම බවට පත්වන්නේ නැහැ. මේ කර්ණ තුන මුල් කරගෙනයි සිතුවිලි කර්ම. සිතුවිල්ල කර්ම බවට පත්වන්නේ. දැන් එතකොට මේ සිතුවිල්ල කර්මයක් බවට පත් වුණාම මේ සංසාරේ හැදෙන්නේ. එතකොට සිතුවිල්ල කර්මයක් වෙන්නේ නැත්නම් කර්ම නැත්නම් සංසාරේ හැදෙන්නේ නැහැ. ඒ නිසා තමයි රහතන් වහන්සේට පුනර්භවයක් නැත්තේ. දැන් අපි පුවක් ගෙඩියක් කරගන්නවා. හොඳ අලුත් පුවක් ගෙඩියක්. මේ පුවක් ගෙඩිය හොඳට පොල්ෙල්ල පොත්ත අයින් කරාම අපිට එනවා පුවක් අර කන්නේ බුලත් එක්ක ඒ කොටස එනවා. දැන් අපි ඒ කොටස මෙහෙම අතේ තියාගෙන මේ පුවක් ගෙඩිය උඩ තියෙන සුදු පාට මේ පැල වෙන කොටස. අපි ওই පැල වෙන කොටස උතනින් අයින් කරනවා. නමුත් පුවක් ගෙඩිය බැලු බැලමට පුවක් ගෙඩිය නෙමෙයිද? පුවක් ගෙඩියමයි. වෙනස තියෙන්නේ මේක පැල වෙන බීජය ඉවත් කිරීම විතරයි. රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් ඔවගේ. පැල වෙන සිතුවිලි බීජ නැවත පුනර්භවය ඇති කරවන සංස්කාර, පුනර්භවය සකස් කරවන භව සංස්කාර, පුනර්භවය ඇති කරවන කර්ම
තමයි අර සුදු පාට පුවක් ගෙඩි උඩ කොටසේ වගේ කොටස. ඒක බුදුවරු රහත්වරු අයින් කළේ. ඒ කියන්නේ පණ දෙනවා රසත් එකයි සියල්ලෙම කිසිම වෙනසක් නැහැ. එකම වෙනස තියෙන්නේ මේක පැලවෙන්නේ නැහැ. කර්ම උපදින සියල්ල කර්ම උපදින්න ඕන ටික අයින් කළා. ඒ නිසා පැලවීමක් නැහැ. පැලවෙන්නේ නැති නිසා අපි කියනවා සිතුවිලි කර්ම බවට පත්වන්නේ නැහැ. හැබැයි සිතුවිලි තියෙනවා. සිතුවිලි තියෙනවා. චිත්ත ධාරාව සිතේ ස්වභාවයව තියෙනවා. ප්‍රශ්නයක් තියෙන්නේ මේක කර්ම බවට පත් වෙලා සංසාරේ දිගින් දිගට ගමන් කරන්නේ. ඕනම කෙනෙකුට සිතුවිල්ල කර්මයක් බවට පත් වෙන්නේ තමන් තුල පහළ වෙන සිතුවිලි අල්ලාගෙන ජීවත් වෙනවා නම් විතරයි. එතකොට සිතුවිලි අල්ලා ගැනීම අපි කියන්නේ උපාදානය කියලා. උපාදානය ඔබ තුල තියෙන තාක්කල්ම ඔබ සංසාරේ ගමන් කරනවා. ඒ සංසාරේ ගමන් කරන්නේ ඔබේ සිතේ තවමත් පහළ වෙන සිතුවිලි වලට වටිනාකමක් දෙමින්. ඒ සිතුවිලි අල්ලාගෙන තද කරගෙන හිර කරගෙන ඔබේ සිතේ තැන්පත් කර ගන්නා නිසා. ඔබේ සිතේ පහළ වෙන සියලු සිතුවිලි උපේක්ෂා සහගත මනසින් යුතුව ඉවත් කර දමනවා නම්, උපේක්ෂාවෙන් බැහැර කරනවා නම්, එවිට ඔබට සංසාරයේ උපදින්න කිසිම හේතුවක් නැහැ. ඒක තමයි සත්‍ය. සසර කෙලවර කර ගන්නට තියෙන මොකද? ඒක තමයි සසර කෙලවර කියලා කියන්නේ. ඇත්තටම රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කිසිම සිතුවිල්ලක් නැතුව වැඩ ඉන්න පුළුවන්. දැන් මම දැන් අපි බුදු පිළිම දිහා බලනෝනේ. ඔය සමහර බුදු පිළිම බැලුවම අපිට පේනවා මේ ඒ බුදු පිළිමේ කියන්න හදන්නේ මොකක්ද කියලා සමහරවිට තේරෙන්නේ නැහැ. බුද්ධ ප්‍රතිමාවක් කියලා කියන්නේ සැබෑවටම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එය නිර්මාණය වෙනවා නම් එය සකස් වේ යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේගේ සිතෙහි කිසිම සිතුවිල්ලක් නැති බව ප්‍රකාශනය වීම සඳහා. යම් බුදු පිළිමයක් ඔබ බලාගෙන සිටින විට එහි මුහුණ දෙස ඔබට ටික වෙලාවක් ඒක මූණ දෙස බලාගෙන ඉන්න ඕමනාවක් ඇති වුණොත් ඒ ඇති වෙන්නේ මූණෙන් පෙන්වන්න හදන දේ ඔබට නොතේරෙන නිසා. දැන් අපි කාගේ හරි මූණ බැලුවාම ඒ මූණේ තරහක් නම් තියෙන්නේ. අපි ඒ මූණ තේරුම් ගත්තාම ඒ මූණ දිහා බලනවද? ඒ මූණ දිහා නොබල අයින් කරනවා. මොකද ඒ මූණ දිහා බැලීමෙන් අපිටත් වෙන්නේ හානියක්. අපිටත් ඒ තරහ ඇති වෙන නිසා. කාගේ හරි මූණ දිහා බැලුවාම ඒකේ තියෙන ලෝභයක්, රාගයක්, ආසාවක් නම් එතකොට අපි මේ මූණ දිහා බල බල පස්සෙන් යනවද? ඒක පස්සෙන් යන්නේ නැහැ. මොකද ඒක දිහා බැලුවහමත් අපිට ඇති වෙන්නේ කරදරයක්. එතකොට අපි ඒකත් අයින් කරනවා. අපි කාගේ හරි මූණක් බලනවා. ඒ මූණේ ලෝභයක් තියද කියන්නත් බෑ. රාගයක් තියද කියන්නත් බෑ. තරහක් තියනවද නැද්ද කියන්නත් බෑ. අඩුම තරමේ කිසිම සිතුවිල්ලක් තියනවද නැද්ද කියලාත් මූණ දිහා බලන් ඉඳියම තේරෙන්නේ නැහැ. ඒ තමයි බුදුහාමුදුරුවෝ. ඒ තමයි රහතන් වහන්සේ. කිසිම සිතුවිල්ලක් නැතුව වැඩ. දැන් මේ සාතාගිර මේක තමයි හේමවතට කියන්නේ. ඒ මුනි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධම්සක් දේශනාව කළා. මමත් අහගෙන හිටියා. මම මේ මගේ යාළුවනසම මම ඔබට කියන්න ආවේ. අපි මේ බුදුන් දකින්න යමු කියලා සාතාගිර කියනවා. ඒ මුනීන්ද්‍රයන් වහන්සේ කිසිම සංකල්පනාවක් අල්ලා නොගෙන වැඩ සිටිනවා. මිනිහෙකුගේ ජීවිතය අවුල් කළේ සංකල්පනා නැත්තම් සිතුවිලි. දැන් බලන්න. දැන් මේ වැඩසටහන බලන අය එකිනෙකා සමග රණ්ඩු වෙලා ඇති. දැන් ගෙදර ඉන්නකොට ගෙදර ළමයි එක්ක, දෙමව්පියෝ එක්ක, නැන්දාම්මලා ලේලිලා ඔය විවිධ ප්‍රශ්න තියෙනවනේ ගෙවල් වල. දැන් ඔය හැම රණ්ඩුවකටම මුල මොකද්ද? එහා මෙහා වෙච්ච වචනයක්. නැද්ද? එහා මෙහා වෙච්ච වචනයක්. එහෙනම් දැන් තමයි මොන හරි ආශාවක්. මොකක් හරි වෙන බාහිර බාහිර සාධකයක්. ඔය බාහිර සාධකය ඔය தත්වෙටපත් කළේ මොකද්ද? සිතුවිල්ලක්. සමහර වෙලාවට අපි හිතමු මෙහෙම. ඔන්න අපි තේ එකක් හදාගෙන කියලා කියනවා. අපි එතකොට කියනවා සීනි නොදා තේ එකක් හදාගෙන එන්න. ඕක අහගෙන ඉන්නේ එක්කෙනාට ඇහෙන්නේ සීනි දාලා තේ එකක් හදාගෙන එන්න කියනවා. දැන් එතකොට එයා මොකද කරන්නේ? එයාට ඇහුනේ සීනි දාලා තේ එකක් හදන්න කියපු නිසා එයා සීනි දාලා තේ එකක් හදාගෙන එනවා. නමුත් අපේ බලාපොරොත්තුව තියෙන කුමකටද? සීනි රහිත තේයකට. සීනි නැති තේ වතුරයකට. සීනි නැතු තේ කහට. දැන් අපි තේ කෝපයා ගෙනත් තිබ්බහම අපි හිතාගෙන ඉන්නේ අපිට එයා ගෙනත් දුන්නේ සීනි නැති තේ එකක් කියලා. අපි තේ කෝපයාගෙන බිව්වාම අපිට තේරෙනවා ඒකේ සීනි තියෙන බව. දැන් අපි එයා පැහැදිලිවම අපි ඒ පුද්ගලයාට කිව්වා අපිට හදන්න ඕනේ සීනි නැති තේ එකක් කියලා.